වෙළෙන්දෙක් පැන්සල් තුනක් රුපියල් 50 බැගින් මිලදීගෙන පැන්සල් දෙකක් රුපියල් 50 බැගින් විකුණුවේ. එක් දිනක් ඔහු පැන්සල් විකිණීමෙන් රුපියල් 500ක ලාභයක් ලබා තිබුණි නම් එදින ඔහු විකුණු පැන්සල් ගණන කීයද? මේ ප්‍රශ්නය 2021 ශිෂ්‍යත් විභාගයට අවුත්තේ හොඳ ගාණක්. ප්‍රශ්නය තේරුම් ගැනීම හරියට වැදගත් කාරණාවක්. අර කතාවක් තියෙනවානේ, ප්‍රශ්නය තේරුම් ගැනීම පිළිතුරෙන් අඩක් ලබා ගන්නවා සමානයි කියලා. ඒ නිසා පුතේ ප්‍රශ්නය හොඳට කියවලා තේරුම් ගන්න. ඒක පිළිතුරෙන් අඩක් ලබා ගන්නවා සමානයි. පිළිතුරෙන් භාගයක් ලබා ගන්නවා සමානයි. එහෙනම් ඉතුරු භාගය හොයාගන්න අපි කටුවැඩක් කරන්න. එහෙනම් සර් කටුවැඩක් කරලා උත්තරේ ගන්න. බලන්න මේ ගාන ඔයා කොහොමද හැදුවේ කියලා. මේ ගාන හදන්න පුළුවන් පුතේ ක්‍රමයක් තියෙනවා. මේ වගේ ගාමක් හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ පුරුදු නම් මේ වගේ ඕනම ගානක් පුතේ හදන්න පුළුවන්. මේක වෙනස් කර කර දෙන්න පුළුවන්නේ. ඔය තොරතුරු වෙනස් කර කර දෙන්න පුළුවන් මේ ආකෘතියේ ගාන. ඒතර ගාන ඔයා අඳුනගත්තොත් මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරලා පුතේ හදන්න. ඒක හරිම ලේසියි. මේ බලන්න අපි මෙහෙම හදමු. සර් බෝඩ් එකට යන්නම්කෝ. බෝඩ් එකට ගිහිල්ලා අපි ඔය ගාන පුතේ මෙහෙම හදමු. දැන් ගානේ තියෙන තොරතුරු බලන්නකෝ. ගාන තොරතුරු පුතේ දීලා තියෙනවා පැන්සල් තුනක් මිලදී ගත්තේ රුපියල් 50. පැන්සල් තුනක් මිලදී ගත්තේ මෙයා කීයටද? රුපියල් 50. ඊට පස්සේ මෙයා මොකක්ද කළේ? පැන්සල් දෙකක් වික්කපුතේ රුපියල් 50. තුනක් ගත්තේ 50ට වික්කේ දෙකක් 50. ඊට පස්සේ අපෙන් අහනවා රුපියල් 500ක ලාභයක් ගන්න නම් මෙයා පැන්සල් කීයක් විකුණන්නද? ලාභය කියන්නේ පුතේ වැඩිපුර තියාගන්න මුදල්. වැඩිපුර තියාගත්ත මුදල තමයි ලාභය කියන්නේ. හරි. දැන් මේක අපි හදන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි හදන්නේ. අපි කරන්නේ පුතේ ගත්ත පැන්සල් ප්‍රමාණයයි විකුණපු පැන්සල් ප්‍රමාණය පුතේ සමාන කරගන්න. නැත්තම් මේ ගාන හදන්න ගියාම අමාරුයි. මේ ගාන හදන එක අමාරුයි. මේ ක්‍රමයට යන්නේ නැත්නම් අපි කරන්නේ පුතේ ගත්ත පැන්සල් ප්‍රමාණය වික්ක පැන්සල් ප්‍රමාණය එක හා සමාන කරගන්න. එතකොට අපිට මේ ගණන හදාගන්න පහසු වෙයි. එතකොට අපි කල්පනා කරනවා ගත්ත ප්‍රමාණය සහ වික්ක ප්‍රමාණය සමාන කරගන්නේ කීයකට? ඒකට අපි උපක්‍රමයක් පාවිච්චි කරමු. ගත්ත පැන්සල් ප්‍රමාණය 3යි වික්ක පැන්සල් ප්‍රමාණය 2යි. ඒ දෙක ගුණ කරාම කීයද පුතේ? 3 + 2 = 6. එහෙනම් අපි 6කට සමාන කරමු. ඒ කියන්නේ ගත්ත පැන්සල් ප්‍රමාණයක් 6යි කියලා හිතමු. වික්ක පැන්සල් ප්‍රමාණයක් පුතේ 6යි කියලා හිතමු. අන්න එතකොට අපිට මේ ගාන හදාගන්න පහසුයි. මං 6 කියලා තීරණය කළේ කොහොමද? ගත්ත පැන්සල් ප්‍රමාණය වික්ක පැන්සල් ප්‍රමාණය පුතේ ගුණ කරමු. හරිනේ. ඔන්න දැන් බලන්න වෙන වැඩි. 3 කී ගුණයද පුතේ 6 කියන්නේ? පැන්සල් ප්‍රමාණය 3 ඉඳන් දැන් 6 වුණානේ. කී ගුණයද? 2 ගුණය. එහෙනම් මිලක් මාර් පුතේ 2 ගුණයක් වෙන්න ඕන. එහෙනම් 50 වා 2ක්. 50 වා 2ක් බලන්න. දෙවරක් බිංදුව බිංදුවයි. දෙවරක් පහ පුතේ 10යි. එහෙනම් මෙයා පැන්සල් 6ක් ගන්න ඇත්තු රුපියල් 100ද? පැහැදිලිද? මේ පැත්ත බලන්නකො. වික්ක පැන්සල් ප්‍රමාණය පුතේ 2 ඉඳන් 6 වෙලා. එහෙනම් කී ගුණයක් වෙලාද? 2 3 ගුණ කරාමයි පුතේ 6 වෙන්නේ. වික්ක පැන්සල් ප්‍රමාණය 3 ගුණයක් වෙලා. එහෙනම් මෙතන පුතේ ආදායමක් 3 ගුණයක් වෙනවා. එහෙනම් 50 3 3 වරක් බිංදුව බිංදුවයි. 3 වරක් පහ පුතේ 15. 150. දැන් ඔයාට වැඩේ පහසුයි. දැන් බලන්න වැඩේ පහසුනේ කොහොමද කියලා. අපි හිතමු පුතේ මෙයා ගත්තේ පැන්සල් 6ක් කියලා. පැන්සල් 6 ගත්තේ 100ට. පැන්සල් 6 වික්ක 150. ඉතින් වාට තේරෙනවනේ පැන්සල් 6ක් වික්කම කොහොමද
කොච්චරක් ලාභයිද කියලා. ගත්තේ 100 තන වික 150 තන 150 100ක් අඩු කරාම රුපියල් 50ක ලාභයක් මෙයාට ඇවිල්ලා තියෙනවා. රුපියල් 50ක ලාභයක් ගන්න මෙයා පැන්සල් කීයක් වික්කද පුතේ? 6ක් වික්කා. එතකොට අපි අහන්නේ රුපියල් 500ක ලාභයක් මේ රුපියල් 50 රුපියල් 500ක් වෙන්න නම් පුතේ මෙයා පැන්සල් කීයක් විකුණන්නේ නැද්ද? ඕක නේද අහලා තියෙන්නේ? අන්න බලන්න පුතේ සම්බන්ධතාවය. 50 500 වෙන්න නම් කීයෙන් ගුණ දෙන්න ඕනේද? 50ව 500ක් කියන්නේ පුතේ 10ක් නේද? 50ව 10ක් නේද 500? එහෙනම් ලාභය 10 ගුණයක් වුණා නම් විකුණන්න ඕන පැන්සල් ගානක් පුතේ 10 ගුණයක් දෙන්න ඕන. එහෙනම් 6වරක් 10 60යි. එහෙනම් 500ක ලාභයක් ගන්න නම් මෙයා පැන්සල් 60ක් විකුණන්න ඕන පුතේ පිළිතුර. ගොඩාක් අය උත්තරේ අරගෙන තිබ්බ 60යි කියලා. සමහර අය වරද්දගෙන තිබුණා. පුතේ මේක තමයි හදන ක්‍රමය. උතල ඔය කාම වෙනස් කර කර දෙන්න පුළුවන්. කොහොම දුන්නත් මම පුතා මෙන්න මේ ක්‍රමවේදය පාවිච්චි කරන්න ඔයාට හරියට උත්තරේ ගන්න පුළුවන්. පැහැදිලිද? ඉතින් 2021 ශිෂ්‍යත් විභාගයට ආපු හොඳ ගානක් බොහෝ දරු පිරිසක් වරද්ද ගත්ත ගාන. එනම් මම පුතාට අදින් පස්සේ මේ වගේ ගානක් ආවොත් වරදින්නේ නැහැ. හරි නේද? එහෙනම් මම පුතේ පිළිතුර පැන්සල් කීයද? පැන්සල් 60යි කියලා ඔයාට ලියන්න පුළුවන්.